අයිබෝවන් කියල පිළිගන්නා ඔයාලා සියලු දෙනාම අද අපි කතා කරන්නේ සිසු සවිය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. පහත ඒ රූපයට වඩා බී රූපයේ ඇති වෙනස්කම් ගණන කීයද කියලා අහනවා. අපි බලමු මොනවද තියෙන වෙනස්කම් කියලා. ඒ රූපයේ වම්පස කෙළවරට වෙන්න අර ළමයාට පිටුපසින් බෝලයක් තියනවා පේනවා. හැබැයි බී රූපයේ ඒ බෝලය පේන්නේ නැහැ. ඊට පස්සේ ඒ රූපයේ අර ළමයි සෙල්ලම් කරන බෝලයේ මැද කළු පාටට මොකුත් රටාවක් නැහැ. බී රූපයේ රටාවක් තියෙනවා. ඊට පස්සේ ඒ රූපයේ අර දුවන පිරිමි ළමයාගේ ටී ෂර්ට් එකේ මැද රවුමක් තියෙනවා. හැබැයි බී රූපයේ ඒ දුවන ළමයාගේ ටී ෂර්ට් එකේ මැද රවුමක් නැහැ. ඊට පස්සේ බලන්න අර හසේ තියෙන වලාකුළු ඒ එක ලොකු වලාකුළට පිටිපස්සෙන් තව පොඩි වලාකුළක් තියෙනවා ඒ රූපයේ. බී රූපයේ එහෙම එකක් පේන්නේ නැහැ. එහෙනම් බී රූපයේ ඇති වෙනස්කම් ගණන කීයද? 4යි. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 2. පහත රූපයේ A හා B ලෙස සටහන් කර ඇති හිස් තැනට පිළිවෙලින් ගැලපෙන රූප කොටස් දෙක මොනවද කියලා අහනවා. A තියෙන්නේ ගහක් උඩ. එතකොට B තියෙන්නේ පොකුණක. එහෙනම් ඒ දෙකට ගැලපෙන්නේ මොනවද? පිළිතුරු අංක 2. A-ට අර කුරුල්ලා, B-ට මාළුවා. තුන්වෙනි ප්‍රශ්නය. කොටුව තුළ ඇති රූපය සකස් කිරීමට ඒ අයුරින්ම යොදාගත යුතු රූප තුන මොනවද කියලා අහනවා. අපිට ඕනි B, D සහ E. එහෙනම් නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1. ප්‍රශ්න අංක 4. පහත ඇති කවියෙහි හිස්තැන්වලට ගැලපෙන වචන පිළිවෙලින් ඇතුළත් පිළිතුර තෝරන්න කියලා කියනවා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. සිසිලස නිරතුරු පණ. ප්‍රශ්න අංක 5. වට්ටියක නිල් මල් 12ක්ද සුදු මල් 8ක්ද රතු මල් 13ක්ද ඇත? ඩියානා වරකට නිල් මල් 2ක්ද සුදු මල් 1ක්ද රතු මල් 3ක්ද බැගින් ඉවතට ගනු ලැබේ. එසේ ඉවතට ගනු ලබන වාර ගණන අවසන් වූ විට වට්ටියේ ඉතුරු වූ මල් ගණන කීයද කියලා අහනවා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. ඒ කියන්නේ 9යි. නිල් මල් 12යි සුදු මල් 8යි රතු මල් 13යි තියනවා කියන්නේ. එතකොට වරකට ගන්නවා කියන්නේ නිල් මල් 2යි සුදු මල් 1යි රතු මල් 3යි. එතකොට මේ විදිහට කී පාරක් ගන්න පුළුවන්ද කියලා අපි බලන්න ඕනි. මෙන්න මේ විදිහට අපිට පුළුවන් පහලට පහලට ලියාගෙන ඒක බලන්න. මෙතන පොඩි සංඛ්‍යාවක් නේ තියෙන්නේ. එතකොට නිල් මල් 2යි සුදු මල් 1යි රතු මල් 3යිනේ ගන්න කියන්නේ. එතකොට අපිට මේ රතු මල් ගන්න පුළුවන් 12ක් වෙනකන් විතරයි. එකක් ඉතුරු වෙනවනේ. මෙන්න මේ විදිහට නිල් මල් එතකොට 12න් 8ක් අඩු කරාම 4ක් ඉතුරුයි. අපිට නිල් මල් දෙක ගානේ තව දෙපාරක් ගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොගෙම්ම තියෙන්න එපා. අර රතු මල් ඉවර වෙනවනේ 12ක් ගන්නකොට. ඒ හින්දා මේ විදිහට තමා ගාන හදන්න ඕනේ. 12න් 8ක් 4යි. ඊට පස්සේ සුදු මල් 8න් 4ක් ගියාම තව 4ක් ඉතුරු වෙනවා. රතු මල් 13න් 12ක් ගියාම 1ක් ඉතුරු වෙනවා. ඊට පස්සේ අර 4යි 4ව 2යි 1යි එකතු වුනහම 9ක් අපිට පිළිතුර ලැබෙනවා. ප්‍රශ්න අංක 6. හරිමැදින් ඇමුණුම් කටු යොදා ඇති පිටු 40ක අභ්‍යාස පොතක් 13 සහ 14 පිටු අයත් කොළය මුළුමනින්ම ඉරා ඉවත් කරන ලදී. ඒ සමග පොතේ ගැලවී යා හැකි අනිත් කොළයට අයත් වන පිටු දෙක මොනවද කියලා අහනවා. මං කලින් පේපර් එකකත් ඔයාලට මේ වගේ ගාණක් හදන විදිහ කියලා දුන්නා. පොතේ පිටු කීයක් තියෙනවද? 40ක් තියෙනවා. එතකොට ගැලවෙනවා කියන්නේ 13 සහ 14 පිටු. එතකොට අපි කරන්න ඕනි ඒ ගැලවෙන පිටුවට එකක් අඩුවෙන් කීයද? 13 වෙනි පිටුවෙන් 13න් එකක් අඩු කරාම 12යි. අන්න ඒ සංඛ්‍යාව අපි අර පොතේ තියෙන මුළු පිටු සංඛ්‍යාවෙන් අඩු කරනවා. 40න් 12 ගියාම 28යි. ඊට පස්සේ ඊළඟට ගැලවෙනවා කියන්නේ 14 වෙනි පිටුවනේ. ඒ ගැලවෙන පිටුවෙන් එකක් අඩු කරාම 13යි. අපි අන්න ඒ අගේ අඩු කරනවා අර පොතේ තියෙන මුළු පිටු සංඛ්‍යාවෙන්.
හතලිහෙන් දහතුනක් අඩු කරහම විසි හතයි. එහෙනම් නිවැරදි පිළිතුර පිළිතුරු අංක එක විසි හත සහ විසි අට. ප්‍රශ්න අංක හත. පහත සටහන ඇසුරින් පිළිතුරු සපයන්න කියලා තියෙනවා. උදෑසන අටට නයනාගේ එට්ටුවෙන් නිවසට ඇතුළු වන විට නයනාගේ සෙවනැල්ල නයනාට ඉදිරියෙන් තිබුණේ නම් කොස්ගස පිහිටා ඇත්තේ නිවස පිහිටි භූමියේ කුමන දිශාවෙන්ද කියලා අහනවා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක තුන දකුණු දිශාවෙන්. ඊළඟ ප්‍රශ්නය. රූප සටහන ඇසුරින් ප්‍රශ්න අංක 8 සහ 9 සඳහා පිළිතුර සපයන්න. ABC යන භාජන තුනක් ජලයෙන් පිරී ඇත. A භාජනයේ ජලය මෙන් දෙගුණයක් ජලය, B භාජනයේ ද A භාජනයේ මෙන් තුන් ගුණයක් ජලය C භාජනයේ ද ඇත. C භාජනයේ තිබිය හැකි ජල ප්‍රමාණය කුමක් විය හැකිද කියලා අහනවා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 ලීටර 12යි. A භාජනයේ C භාජනයේ ලීටර 4ක් තියෙන්න පුළුවන්ද? තියෙන්න බෑ. මොකද අර A භාජනයේ තියෙන ගාන වගේ තුන් ගුණයක් වෙන්න එපා. 4 කියන්නේ කොයි සංඛ්‍යාවකවත් තුන් ගුණයක් නෙවෙයිනේ. එතකොට 8ක් වෙන්න පුළුවන්ද? 8 වෙන්නත් බෑ. මොකද 3ෙන් ගුණ කරාම පිළිතුර 8 වෙන සංඛ්‍යාවකුත් නැහැනේ. හැබැයි 12 වෙන්න පුළුවන්. මොකද එතකොට A භාජනයේ තියෙන්නේ ලීටර 4යි. එතකොට B භාජනයේ කීයද? ඒ වගේ දෙගුණයක් කියන්නේ 8යි. එතකොට C භාජනයේ A භාජනයේ වගේ තුන් ගුණයක්. 3 4 12යි. ඊළඟ ප්‍රශ්නය. A භාජනයේ හා B භාජනයේ ඇති ජල ප්‍රමාණවල එකතුව C භාජනයේ ජල ප්‍රමාණයට අපි කිව්වා A භාජනයේ ලීටර 4යි. ඊට පස්සේ B භාජනයේ කීයද? ලීටර 8යි. එතකොට C භාජනයේ කීයද කිව්වේ? ලීටර 12නේ. එතකොට 8යි 4යි කීයද? 12යි. 8යි 4යි එකතු කළාම 12යි. එහෙනම් AB භාජනවල තියෙන ජල ප්‍රමාණවල එකතුව C භාජනයේ ජල ප්‍රමාණයට සමානයි. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. ඊළඟ ප්‍රශ්නය. එක්තරා ක්‍රීඩා උත්සවයකදී වෘත්තාකාර ක්‍රීඩා පිටිය වටා මීටර 5x5 රතු, නිල්, කොළ, කහ, කොඩි සිටුවන ලදී. ක්‍රීඩා පිටිය වටා මුළු දිග ප්‍රමාණය මීටර 150කි. 10 ප්‍රශ්නය අහනවා. ක්‍රීඩා පිටිය වටා සමාන ප්‍රමාණ ඇත්තේ කුමන පාට කොඩි වර්ගද කියලා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2 රතු සහ නිල්. 11 ප්‍රශ්නය. දෙවැනි සහ 30 කොඩියේ පාට මොනවද කියලා අහනවා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 12. පහත රූපය ඇසුරෙන් නිවැරදි පිළිතුර තෝරන්න කියලා කියනවා. පළවෙනි ප්‍රකාශය කියලා තියෙනවා වෘත්තමෙන් දෙගුණයක් ත්‍රිකෝණද, ත්‍රිකෝණමෙන් අඩක් ත්‍රිජිකෝණාත්‍රද ඇත කියලා. වෘත්ත තියෙනවා 2ක්. ත්‍රිකෝණ කීයක් තියනවද? ත්‍රිකෝණ තියෙනවා 3ක්. එහෙනම් වෘත්තමෙන් දෙගුණයක් ත්‍රිකෝණ තියනවද එතන? නැහැ. එහෙනම් ඒක වැරදි. දෙවැනි ප්‍රකාශය කියනවා වෘත්තමෙන් දෙගුණයක් ත්‍රිජිකෝණාශ්‍රද, ත්‍රිජිකෝණාශ්‍රමෙන් හරි අඩක් ත්‍රිකෝණද ඇත කියලා. වෘත්ත 2ක් තියෙනවා. එතකොට ත්‍රිජිකෝණාශ්‍ර කීයක් තියනවද? ත්‍රිජිකෝණාශ්‍ර තියෙනවා 5ක්. එහෙනම් වෘත්තමෙන් දෙගුණයක් ත්‍රිජිකෝණාශ්‍ර නැහැ. ත්‍රිජිකෝණාශ්‍රමෙන් හරි අඩක් ත්‍රිකෝණ තියනවලු. ත්‍රිකෝණ 3ක් තියෙනවා. ත්‍රිජිකෝණාශ්‍ර 5ක් තියෙනවා. ඒකත් වැරදි. එහෙනම් 3 ප්‍රකාශය කියලා තිනවා වෘත්ත 2ක්ද, ත්‍රිකෝණ 3ක්ද, ත්‍රිජිකෝණාශ්‍ර 5ක්ද ඇත. එහෙනම් ඒ ප්‍රකාශය හරි. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. 13 ප්‍රශ්නය. කැවුම් ගෙඩි 60ක් සකස් කර ගැනීම සඳහා හාල් පිටි කිලෝ 1ක් සහ සීනි ග්‍රෑම් 1200ක් අවශ්‍ය නම් කැවුම් ගෙඩි 45ක් සාදා ගැනීමට අවශ්‍ය සීනි හා පිටි ප්‍රමාණය කොපමණද කියලා අහනවා. එතකොට හාල් පිටි කිලෝ 1ක් කියලා කියන්නේ ග්‍රෑම් කීයක්ද? 1000ක්. එතකොට අපි 1000 බෙදනවා 60ෙන්. එතකොට 1000 60ෙන් බෙදපුවාම හාල් පිටි එක කැවුම් ගෙඩියකට කොච්චරක් ඕනිද කියලා එනවා. ඊට පස්සේ අපි ඒ සංඛ්‍යාව ගුණ කරනවා 45ෙන්.
දාහ හැටියෙන් බෙදලා 45න් ගුණ කරාම අපිට පිළිතුර එනවා ග්‍රෑම් 750යි කියලා. ඊට පස්සේ සීනි ග්‍රෑම් 1200 අපි බෙදනවා 60න්. එක කැවුම් ගැඩියකට සීනි කොච්චරක් එනවද බලන්න. ඊට පස්සේ අපි එන පිළිතුර 45න් ගුණ කරාම අපිට එනවා සීනි ග්‍රෑම් 900යි කියලා. එහෙනම් නිවැරදි පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 14. පහත සඳහන් සංඛ්‍යා පටිය ඇසුරු කරගෙන එකළඟ පිහිටි සංඛ්‍යා දෙකක් එකතු කළ පසු එකතුව 12 වන අවස්ථා ගණන ගණන වන්නේ කියලා අහනවා. ඔයාලට පුළුවන් එකතු කරලා බලන්න. 6යි 4යි කීයද? 10යි. එහෙනම් එතන නැහැ. 8යි 4යි 12යි. ඔන්න එක අවස්ථාවයි. 8යි 7යි කීයද? 15. ඒක හරියන්නේ නැහැ. 7යි 5යි කීයද? 12යි. ඔන්න අවස්ථා දෙකයි. ආයි 5යි 7යි 12යි. ඊට පස්සේ 7යි 9යි එකතු කරහන් 12 වෙනවද? නැහැ. එතන කීයද? 16යි. 9යි 1යි 10යි. එහෙනම් ඒකත් වැරදි. 1යි 3යි 4යි. ඒකත් බෑ. 9යි 3යි අන්න එතන 12යි. 9යි 6යි කීයද? 15. එහෙනම් ඒක වැරදි. 6යි 6යි 12යි. 7යි 5යි කීයද? 12යි. එහෙනම් අවස්ථා කීයක් තියෙනවද? අවස්ථා 6ක් තියෙනවා. නිවැරදි පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 15. පහත සඳහන් භාජනයේ ජලය ලීටර් 800ක් ඇත. ඒ හා B ජල කරාම දෙකකි. ඒ ජල කරාමයෙන් මිනිත්තුවකට ජලය ලීටර් 40ක්ද B ජල කරාමයෙන් තප්පර 30කට ජලය ලීටර් 80ක් පිටතට එයි. එකවරම ජල කරාම දෙක විවෘත කළ පසු භාජනය හිස්වීමට ගතවන කාලය කොපමණද කියලා අහනවා. නිවැරදි පිළිතුරු අංක 1. ඊළඟ ප්‍රශ්නයේ ප්‍රශ්න අංක 16 හා 14 රටාව හඳුනාගෙන හිස්තැනට ආයුතු පිළිතුර තෝරන්න කියලා කියනවා. 16 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු අංක 3. ඒ කියන්නේ අර හිස්තැනට එන්නේ 5යි. 1 වරක් 5 5යි. ඊට පස්සේ 2ෙන් ගුණ වෙනවා 2 වරක් 5 10යි. 3ෙන් ගුණ වෙලා 3 වරක් 10 30යි. ඊට පස්සේ 4ෙන් ගුණ වෙලා 4 වරක් 30 කීයද? 120යි. 17 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු අංක 2. ඒ කියන්නේ 64යි. මේ පළවෙනි රූපය බලන්නකෝ. 3යි 4යි. ඊට පස්සේ රවු මාසයේ 49 තියෙනවා. 3යි 4යි එකතු කරාම කීයද? 7යි. 7 වරක් 7 තමයි 49. ඊට පස්සේ අර 3 වෙනි රූපය බලන්න. 5යි 4යි තියෙනවා අර සමචතුරස්‍ර රාශියේ. වෘතය ඇතුලේ 81 තියෙනවා. 5යි 4යි එකතු කරාම 9යි. 9 වරක් 9 81යි. එහෙනම් මේ දෙවැනි රූපයේ තියෙන්නේ 4යි 4යි. එහෙනම් 4යි 4යි එකතු කරාම 8යි. 8 වරක් 8 64යි. නිවැරදි පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 18. ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ සෑම අවුරුදු 4කට වරකි. 2020 වර්ෂයේ පවත්වනු ලැබුවේ 31 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. එසේනම් 26 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වුවේ කිනම් වර්ෂයේද කියලා අහනවා. අපිට මෙන්න මේ විදිහට ලියාගෙන බලන්න පුළුවන් පහලට පහලට. එතකොට කීවෙනි අවුරුද්දද පවත්වලා තියෙන්නේ 26 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල? 2020 අවුරුද්දේ. එහෙනම් නිවැරදි පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 19. නගර කිහිපයක දුර කිලෝමීටර වලින් පහත දැක්වේ. ඒ අනුව කෑගල්ලේ සිට මාතරට ඇති දුර කොපමණද කියලා අහනවා. මේකේ තියෙන විදිහට කෑගල්ලේ ඉඳන් ගාල්ලට කීයද දුර? 193යි. ඒක හැදලා තියෙන්නේ අර 77යි 116යි එකතු වෙලා. කොළඹ ඉඳන් මාතරට 161ක් තියෙනවා. ඒක හැදලා තියෙන්නේ 116යි, ගාල්ලේ තියෙන අර 116යි, මාතර තියෙන 45 එකතු වෙලා තමා 161 හැදිලා තියෙන්නේ. එතකොට අර හිස් කොටුවට එන සංඛ්‍යාව කීය වෙන්න පුළුවන්ද? කෑගල්ලේ තියෙන අර 77යි, මාතර තියෙන අර 161යි එකතු වෙලා තමයි අර හිස් තැනට එන පිළිතුර හැදෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර කිලෝමීටර 238යි. නිවැරදි පිළිතුරු අංක 3. අද සිකුරාදාය. කුසුමලතා නුවර ගියේ පළමුදාය. ඉන් අනිද්දා දිනේ වන්නේ 20 වැනිදාය.
එදින කුසුමලතාගේ නංගිගේ උපන් දිනයයි. 20 වෙනි ප්‍රශ්නය අපෙන් අහනවා කුසුමලතා නුවර ගිය දිනය හා දවස කවදාද කියලා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1. 14 වෙනි අඟහරුවාදා තමා කුසුමලතා නුවර ගිහින් තියෙන්නේ. 21 වෙනි ප්‍රශ්නය අහනවා කුසුමලතාගේ නංගිගේ උපන් දිනයේ දෙන දවස කවදාද කියලා. අද සිකුරාදා නම් ඉංගනිද්දා නම් නංගිගේ උපන් දිනයේ දෙන්නේ ඒ දවස කවද්ද? සඳුදා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. 22. තම පන්තියේ දරුවන්ගේ තොරතුරු රැස්කිරීමට සුමේදා ගුරුතුමියට අවශ්‍ය විය. පන්තියේ ළමයෙකු නැගිට මෙසේ ප්‍රකාශ කරන ලදී. මට ඉන්නේ අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි විතරයි. අපේ අම්මට පුතෙකුයි දුවලා දෙන්නෙකුයි ඉන්නවා. ඒ අනුව මෙම ළමයා එම පවුලේ කවුරුන් විය හැකිද කියලා අහනවා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. බාල දියණිය වේ. ප්‍රශ්න අංක 23. එක්තරා පැණිබීම කම්හලක පළමු දිනයේ බීම බෝතල් 50ක් නිෂ්පාදනය කළ අතර දෙවන දිනයේ පළමු දිනයට වඩා පැණිබීම බෝතල් 10ක් වැඩිපුර නිෂ්පාදනය කරන ලදී. මේ ආකාරයට සෑම දිනකම පෙර දිනයට වඩා බීම බෝතල් 10ක් වැඩිපුර නිෂ්පාදනය කරයි. ඒ අනුව එම ආයතනයට මුල් දිනයේ සිට බීම බෝතල් 450ක් නිෂ්පාදනය කිරීමට දින කීයක් ගත වේද කියලා අහනවා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 24. රූපයේ ඇත්තේ එකම තරාදියකින් කොමඩු ගෙඩියක්, ගස්ලබු ගෙඩියක් හා අඹ ගෙඩියක් බරමණින ලද අවස්ථා තුනකි. වැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. අඹ ගෙඩියේ බරමෙන් දෙගුණයක්, ගස්ලබු ගෙඩියේ බරද, අඹ ගෙඩියේ බරමෙන් තෙගුණයක්, කොමඩු ගෙඩියේ බරද වේ. අපිට ගස්ලබු ගෙඩියේ බර කීයක් පෙන්වනවද? 6යි. ඊට පස්සේ කොමඩු ගෙඩියේ බර 9යි. අඹ ගෙඩියේ බර 3ක් පෙන්වනවා. එතකොට අඹ ගෙඩියේ බර වගේ දෙගුණයක්ලු ගස්ලබු ගෙඩිය. ඒක හරි. එතකොට අඹ ගෙඩියේ බර වගේ තෙගුණයක්ලු කොමඩු ගෙඩියේ බර. ඒකත් හරි. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. ඊට පස්සේ දෙවෙනි එක කියනවා. දෙවෙනි ප්‍රකාශය කියන්නේ ගස්ලබු ගෙඩියේ බරමෙන් දෙගුණයක් කොමඩු ගෙඩියේ බරද. එහෙමද? නැහැ. එහෙම එකක් නැහැ. ඒක වැරදි. එහෙනම් අඹ ගෙඩියේ බරමෙන් දෙගුණයක් බර ගස්ලබු ගෙඩියේ බරද වේලු. එන්නේ ඒක හරි. හැබැයි අර පළවෙනියට ඉස්සරහින් කියලා තියෙන ටික වැරදි. තුන්වෙනි එකේ කියනවා අඹ ගෙඩියේ සහ ගස්ලබු ගෙඩියේ බරවල එකතුවට කොමඩු ගෙඩියේ බර සමානයි කියලා. අන්න ඒක හරි. එහෙනම් මේක වැරදි ප්‍රකාශනය අහන්නේ. වැරදි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය. එහෙනම් අපේ පිළිතුර වෙන්නේ 2. ප්‍රශ්න අංක 25. සමචතුරස්‍රයක් ලබාගත හැකි වන්නේ පහත ඒවායින් කුමන හැඩ තුන සම්බන්ධ කිරීමෙන්ද කියලා අහනවා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. A, D සහ E. ප්‍රශ්න අංක 26. මීටර් 24ක් දිග රිබන් පටියක් සමාන කැබලි ලැබෙන ලෙස දෙකට නවා ඉන්පසු ලැබෙන ප්‍රමාණය සමාන කොටස් දෙකකට කැපුවේ නම් ලැබෙන දිගම කැබැල්ලේ දිග කොපමණද කියලා අහනවා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. මීටර 12යි. ප්‍රශ්න අංක 27. වෘත්තාකාර ධාවන පතයක සිතාරි හරි මැද සිටගනී. සිතාරිට උතුරු දිශාවෙන් නයනී සිටින අතර දකුණු දිශාවෙන් මලී සිටි. සිතාරිට නැගෙනහිර දිශාවෙන් සකුණි සිටින අතර බටහිර දිශාවෙන් සිතුමි සිටි. නයනි හා සකුණි අතර හරි මැද ජනිතා සිටගනී. ඒ අනුව නිවැරදි පිළිතුර තෝරන්න කියනවා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. 28 වෙනි ප්‍රශ්නය. මෙම රූපය තුළ ඇති ත්‍රිකෝණ ගණන සහ චතුරස්‍ර ගණන පිළිවෙලින් කියන්නලු. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. 29 සහ 30 ප්‍රශ්නවලට රටාවනුව පිළිතුරු සපයන්න කියලා තියෙනවා. මෙම රටාව ඉදිරියට කරගෙන යාමේදී අංක 3 රූපයට සමාන රූපයක් නැවත ලැබෙන්නේ කුමන අංකවලදීද කියලා අහනවා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක කීයද? 2. 7 සහ 11 කියන අංකවලදී තමා අර විදිහට ආයේ 3 වෙනි රූපයට සමාන රූපයක් ලැබෙන්නේ. 30 වෙනි එකට නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2.
ශාලාවක පුටු තබා ඇත්තේ වෘත්තාකාරවය. එහි පුටු තබා ඇත්තේ වට දෙකක් සෑදෙන සේය. පළමු වටයේ අංක 1 පුටුවට ඉදිරියෙන් අංක 10 පුටුව තබා ඇති අතර දෙවන පේලියේ පුටු තබා ඇත්තේ පළමු පේලියේ අංක 1 පුටුවට පිටුපසින් අංක 19 පුටුව වන ලෙසටය. පළමු වටයේ සෑම පුටුවක් පිටුපසින්ම දෙවන වටයේ පුටු සමානව තබා තිබුණේ නම්, 31 ප්‍රශ්නය අපෙන් අහනවා, පළමු පේලියේ 12 වන පුටුවට පිටුපසින් තබා ඇති පුටුවට හිමි අංකය කුමක්ද කියලා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 32. රවුම් දෙකේම ඇති මුළු පුටු ගණන කීයද? නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1. ඔයාලා මේ වගේ ගණන්වලදී ඇඳ ගන්න දළ සටහනක්. දැන් පළමු පේලියේ මේක කියලා තියෙනවා, පළමු පේලියේ පළවෙනි අංක පුටුවට පිටුපසින් තමා 10 පුටුව තියලා තියෙනවා කියන්නේ. එහෙනම් පළමු පේලියේ පුටු කීයක් ඇතිද? 18ක් ඇති. එහෙනම් දැන් මොකද 19 පටන් ගන්නෙ අනිත් පේලිය? ඒ වගේම මේකේ කියලා තියෙනවා, පළමු වටේ සෑම පුටුවක් පිටුපසින්ම දෙවන වටේ පුටු සමානව තියලා තියෙනවලු. එහෙනම් පළමු වටේ පුටු 18ක් තියෙනවා. ඒ වගේම දෙවනි වටේත් පුටු 18ක් තියෙනවා. එහෙනම් මුළු පුටු සංඛ්‍යාව කීයද? 18යි 18යි එකතු කරාම 36ක් එනවා. එහෙනම් මේ 32 මේ ප්‍රශ්නයට පිළිතුර 36යි කියලා අපිට පැහැදිලිනේ. ප්‍රශ්න අංක 33. විශාල ත්‍රිකෝණයක් ඇඳ ඇත. එම විශාල ත්‍රිකෝණය තුළ රූපයේ පරිදි උඩම පේලියේ ත්‍රිකෝණ 1කි, ඊළඟ පේලියේ ත්‍රිකෝණ 3කි, ඊළඟ පේලියේ 5කි. මේ ආකාරයට කුඩා ත්‍රිකෝණය යොදා විශාල ත්‍රිකෝණය තුළ අඳින ලද කුඩා ත්‍රිකෝණ ප්‍රමාණය 64කි. එසේනම් එම විශාල ත්‍රිකෝණයේ යටම පේලියේ පමණක් ඇති ත්‍රිකෝණ ගණන කීයද කියලා අහනවා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. පහත සඳහන් රූපයේ ඇති පිටත වෘතය දකුණු අත පැත්තටද ඇතුළත වෘතය වම් අත පැත්තටද කරකැවිය හැකි ලෙස නිර්මාණය කර ඇත. ඒ ඇසුරින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නලු. මෙහි ඇතුළත ඇති වෘතය පමණක් ස්ථාන පහක් කරකැවූ විට ඊ අක්ෂරයට පිටතින් ඇති සංඛ්‍යාව මොකක්ද කියලා අහනවා. ඇතුළත වෘතය ස්ථාන පහක්නේ කරකවන්න කියන්නේ. ඒ කියන්නේ වම් මත පැත්තට තමයි එක කරකෙන්නේ. එතකොට ඊ අක්ෂරය මෙතනින් ස්ථාන පහක් අරගෙන යන්න. 20ට 1 ස්ථානයයි, 15ට 2යි, 10ට 3යි, 5ට 4, 40ට 5යි. එහෙනම් නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 35. ඉහත රූපයේ ඇති පිහිටීමේ සිට පිටත වෘතය පමණක් ස්ථාන 6ක් කරකවා නතර කළ විට අංක 30ට ඉදිරියෙන් තිබිය යුතු ඉංග්‍රීසි අක්ෂරය කුමක්ද කියලා අහනවා. පිටත වෘතය කරකවන්න කියලා කියන්නේ දකුණු අත පැත්තට. එතකොට බලන්න මේ 30 කොතනද නතර වෙන්නේ කියලානේ අහන්නේ. 30 අපි බලන්න ස්ථාන 6ක්. G අකුරට 1යි, H අකුරට 1යි, 2යි. එතකොට A අකුර ගාවට 3යි, B අකුර ගාවට 4යි, C අකුර ගාවට 5යි, D අකුර ගාවට 6යි. එහෙනම් නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. පහත ඔරලෝසු මුහුණත ඇසුරින් 36 සහ 37 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ජපානයේ වේලාව ශ්‍රී ලංකාවේ වේලාවට වඩා පැය 8ක් අඩුය. නිතරම පැයක් ප්‍රමාදව පෙන්නුම් කරන මේ ඔරලෝසුවේ දැක්වෙන වේලාව පස්වරු 6:30 වන විට එංගලන්තයේ වේලාව කීයද කියලා අහනවා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. ඒ කියන්නේ පැය 8ක් අපි ආපස්සට යන්න ඕනි. එතකොට තමයි 11:30 ලැබෙන්නේ. 37 ප්‍රශ්නය, ජපානයේ වේලාව පස්වරු 3:30 වන විට මෙම ඔරලෝසුවේ පෙන්වන වේලාව කීයද කියලා අහනවා. 37ට නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1. 38 ප්‍රශ්නය, පහත දැක්වෙන තහඩු කැබැල්ලේ අඳුරු කළ කොටස කපා ඉවත් කරන ලදී. ඉතුරු කොටස් හතරෙහි වටේ මුළු දිග කපා ඉවත් කරගත් කොටසෙහි වටේ මුළු දිගට වඩා වැඩිය. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1. ප්‍රශ්න අංක 39. අක්කාමට රතුමල් සහ කහමල් සමාන ප්‍රමාණයක් ගෙනවිත් දුන්නාය. නංගීටද මගේ මල් ප්‍රමාණයෙන් හරි අඩක් ලැබෙනසේ එම පාට දෙකෙන් සමාන ගණනක් අක්කා දුන්නාය.
අප දෙදෙනාටම ලැබුණු මල් ගණන 24කි. මට ලැබුණු රතු මල් ගණන කීයද? මෙහෙම ප්‍රශ්නවලදී ඔයාලට පුළුවන් මේ පිළිතුරු ආදේශ කරලා බලන්න. අක්කා ගෙනත් දීලා තියෙනවා මට රතුයි කහයි මල් සමාන ප්‍රමාණයක්. එතකොට රතු මල් 12යි කහ මල් 12යි නම් එතනම 24යිනේ. ඒක වෙන්න විදිහක් නැහැ. නංගිගේ මගේ මල්වල ඔක්කොම එකතු වෙන 24යි කියලා කියන්නේ. එතකොට 16 කියලා බලන්න. 16යි 16යි ඒත් 24 ලැබෙන්නේ නැහැ. බලන්න මේ 8 අරගෙන මට රතු මල් 8යි කහ මල් 8යි ගෙනත් දීලා තියෙන ඔක්කොම 16යි. එතකොට නංගිට මගේ මල් ප්‍රමාණයෙන් හරි අඩක්. 16ෙන් හරි අඩක් කියලා කියන්නේ කීයක්ද? 8ක්නේ. ඒ කියන්නේ 16 දෙකට බෙදුවහම 8යිනේ. එතකොට නංගිට ලැබිලා තියෙන ඔක්කොම මල් ප්‍රමාණය 8යි. ඒ කියන්නේ එයාට රතු මල් 4යි කහ මල් 4යි. එහෙනම් මෙයා අහනවා මට ලැබුණු රතු මල් ගණන කීයද කියලා. රතු මල් ගණන 8යි. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. 40 වන ප්‍රශ්නය. තෑගි පාර්සලයක් වටා නූලක් ගැට ගසා ඇති අයුරු කඩඉරිවලින් පහත දැක්වේ. එම නූල දිගහැරිය විට එහි මුළු දිග කොපමණද කියලා අහනවා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1. සෙන්ටිමීටර 140යි. අපිට මේ රූපයේ පේන්න දීලා තියෙනවනේ කඩඉරි 20ක් තියෙනවා. ඊට පස්සේ අර මැදින් ගිහින් තියෙන ටික 20යි. ඊට පස්සේ 10 ඒවා දෙකක් පේනවා. ඒ වගේ තව පැති දෙකක් තියෙනවා නේද? ඒ වගේම සෙන්ටිමීටර 30ක් තියෙනවා දිගට. අන්න ඒ වගේ අපි එහෙම එකතු කරලා බලන්න ඕනේ. මේ උඩ තියෙනා වගේම ටික යට පැත්තේත් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඒක එකතු කරලා පිළිතුර ලබා ගන්න. මම හිතනවා ඔයාලට මේ ප්‍රශ්න ටිකට අදාළ පිළිතුරු පැහැදිලි ඇති කියලා. ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම සමහර ගණන් කලින් ප්‍රශ්න පත්‍රවල හදන විදිහ කියා දීලා තියෙන නිසා මම ඒව හදන විදිහ නැවත කිව්වේ නැහැ. ඔයාලට පුළුවන් ඒ වීඩියෝත් නරඹන්න. ඉතින් මේ වීඩියෝව නරඹපු ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඔයාලගේ හලුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න, අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.